නුදුටු අනුරපුර වාර්තා වැඩසටහනේ තවත් ඔබ නොගිය ස්ථානයක් ගැනයි තොරතුරු මේ වැඩසටහනින් ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ. දේවානම්පියතිස්ස රජතුමාගේ සහෝදරයා මහානාග කියන යුවරජුරුව. මහානාග යුවරජුරුවන්ගේ අගබිසව තමයි අනුලා බිසව. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේගෙන් බණ අහලා ලක්දිව පැවිදි වෙච්ච සංගිමිත්තා මහරහත් තෙරණිය වහන්සේ ළඟ පැවිදි වෙච්ච පළවෙනි ලාංකික කාන්තාව තමයි අනුලා බිසව. ඉතින් එතුමිය මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා අරහත්ත්වයට පත් වෙනවා. අනුලා මහරහත් මෙහෙණින් වහන්සේ වැඩ සිටිය පුණ්‍ය භූමියටයි මෙවර අපි චාරිකාසරණ වැඩසටහනින් ඔබව රැගෙන ආවේ. අනුලාදේවි චෛත්‍ය කියලා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ස්ථාපිත කරපු පුවරුවක් දක්නට ලැබෙනවා. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී පමණ විහාර මහදේවි විසින් ඉදිකරන ලද විහාරයක් බවද ලංකාවේ ප්‍රථම භික්ෂුණිය වන අනුලාදේවිය හා තවත් පිරිසක් පැවිදිව වැඩවාසය කළ විහාරස්ථානය ලෙසද සැලකේ. අනුලාදේවි චෛත්‍ය පිහිටලා තියෙන්නේ මිහින්තලේ පූජා භූමිය ආසන්නෙමයි. මිහින්තලේ ඉඳලා රඹාපාරේ කිලෝමීටර් 3ක් විතර ගියහර පස්සේ දකුණු අත පැත්තට ගුරුපාරක් තියෙනවා. ගමේ කට්ටියකින් අහන්න ඕනේ දිග්ගලට යන්නේ කොහොමද කියලා. අනුලා දේවි සෑය කිව්වට ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. දිග්ගලට යන්නේ කොහොමද කියලා වහම ගමේ කට්ටිය පාර කියනවා. මේ වාහනයකින් ළඟටම එන්න පුළුවන්. මේ ස්ථානයේ භික්ෂුණී ආරාමයක් තියෙනවා. මං හිතන්නේ ගොඩාක් ලොකු උත්සාහයක් ගන්නවා මේ සෑය ගොඩනගන්න. ඉතින් ඔබලගෙන් ඉල්ලා සිටිනවා ඒකටත් උදව් උපකාර කරන්න කියලා. දේවි සෑය පිහිටලා තියෙන ගල් තලාවේ හැමතැනම ගොඩක් නටබුන් විසිරලා තියෙනවා. ඒ වගේම මේ ස්ථානයේ සෙල්ලිපියක් තිබෙනවා. එන්නම් කියව ගන්න මම හිතන්නේ ගොඩක් අපහසුයි. කියව ගන්න තිබුණා නම් වටිනවා. මොකද ගොඩක් විස්තර සඳහන් වෙලා ඇති. අනුලා සෑය පිහිටලා තියෙන මේ පඳු ගැටයට මිහින්තලේ සෑය ඈතින් පේනවා. කැමරාවට නම් දැర్శණ වෙනවද දන්නේ නැහැ. කාන්තාවගේ උතුම් විමුක්ති දායිකා වූ ඒ අනුලා මහරහත් තෙරණින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඉතින් අද අපිට මේ අනුලා සෑයට මඟ කියවුවේ අනුරාධපුරේ අපගේ කල්යාණ මිත්‍ර සුපුන් අල්ගේවත්ත. ඉතින් සුපුන් වාටත් ගොඩක් පිං අපිට මේ පුණ්‍ය භූමිය ගැන විස්තර කිව්වට. ඉතින් තවත් දවසක නොදුටු අනුරපුර වාර්තා වැඩසටහනින් තවත් ඔබ නොදුටු ස්ථාන කීපයක් ගැන තොරතුරු ගෙන මේ බලාපොරොත්තුවෙන්
මෙවර වැඩසටහනින් සමුගන්නවා ඔබ සැමට තෙරුවන් සරණයි